අර පහොටුවේ දිනු අමනුකම හිටපු මන්ත්‍රීතුමා කියනවා සතස පෝලිමේ ඉන්න පුළුවන්නන් ඇයි බැඩි කියලා අහනව චන්ද පෝලිමේඉන්න. පැහැදිලි එදකොටට ප්‍රමුකත්වය ගණ්ඩේ කවුද කියලා. මිනිස්සුන්ද සෞ කියයද. මේක ජීවිතයත් මරණය පිළිබඳව ප්‍රශ්නයක් මේක ස්ල මිනිස්සුන්ගේ ජීවිත ේරාගන්න ඕනේ දේශපාලනි කරනයන්න ස්සලා. එනිසා මේ බොරු කිය කිය අද මැතිවරණයක්. ඒ ගන්න ැතිවර කිසිල් හට ගන්න රජය මොකටද යොමුුවෙන් ඕනේ රජය යොමුවෙන් ඕනේ මේ වෙලාග වනත් යොමුවෙන් ඕනේ මේ වෛද්‍ය පහන්සුවකම් වෛද්‍ය පහත්සුකම් ලබා න්න. අද අපි ජීවත් වෙන්නේ. පොලිසිය හමුදාව වෛද්‍යවරුන් හෙදිසේවේ ඉන්න අය සෞ්‍යසේ මේ ඉන්න අය නිසාතම අපි ජීවත් වෙන්නේ. මොකද මේ සටන මුල මේ සටනේ ප්‍රමුකස්ථානය අර්ගෙන තියන්නේ ඒ අය. නමු ඒ අයගේ ආරක්ෂාවට ප්‍රශ්නයක් වෙලා තියෙනවා. හොකද රජයට කරන්න තිබනේ. රජයට කරන්න තිබුණේ විශේෂයෙන්ම ඒ සටනේ ඉන්නේ වෛද්‍යවරෝ හෙදිසේවේ ඉන්න අය සෞඛ්‍යසේවේ ඉන්න අය හමුදාව ඉන්න අය පොලිසිය ඉන්නයට හරියට ඒ අ ආරක්ෂා කලන්න ආවරණ ලබා දෙන්න. මේ අවශ්‍ය යන්ත්‍ර උපරන්න ලබා දෙන්න ඒකටමයි මුල්තැන දෙන්න තියෙන්නේ. ඒ මුල්තැනක් දීල නැමේ රජය ඒ එක මුල්තැනද දැන්වුණනත් එක මුල්තැන දෙන්න ඕවා. එනිසා තමයි හමුදාවේ මේක පැතිවෙල්ලා තියෙන්ෙන්නේ ඒහේ තුවනිසයි. ඉට යහයි අන්න ඕනේ තෙස්ටිං එකක් පරීක්ෂණ එකක් ඉඩ යහය අන්න ඕනේ. අපේ රටේ තියෙනවා රෝහල් හයිසිියගානත් තියෙනවා. එවලා යිIC ඇදන් තියෙනෙ පන්සීයක් පමණයි. නමුත් මේ අයිICූ ඇඳම් ප්‍රමාණය දෙකුණයකින් තුගණයකින් වැඩි කරන්න කාල ඇවිල්ල තියෙන්නේෙ එක බලබල ඉදල් හද යන්න හැ. හැම තිස්සෙම රජය ප්‍රමාදායි බලබල ඉද හදයන්න නැ. ික්මට රජය හින්න න ක කියන්න විේෂක් ඥියෝ කියන්න ඒ විශෝෂ අගඥෝ කියන දේ තමයි ඇවිල්ල අපි දේශපාලගේ හැටියක මෙම ප්‍රසිද්ධය කියන්නේ. පාලිමේන්තු ක් නැ. පාලිේතු නැ නිසා මයි අපි මේ මාධ්‍ය හර කියන සිද්වෙල කියන්නන්නේ දැත්තම මේේ පාලිමේන්තු අපි ර්ක ර කරන. මේ කරන්නන ඕන ගොඩනැගිලි අර ගැන අසාද්‍ය රෝගීන්ට දැ දැං දැං ප්‍රමාධ නොකර රජය ඇද ඇඳම්හ පන්සිියක් මදි යිICූ එක. එක වැඩි කරන අවශ්‍යයි දැන් ඒවට තමයි ප්‍රමුස්ථානය දෙන්න ටෝනෙ මේ කතාවල් කියලා වැඩක් නැහ. රජය ක්‍රියා කළ යුතුයි. හරිතැනට ක්‍රියා කල යුතුයි. මේ මේ වසංගතය රටවල් එකස විශසක විතර මූඩදේනවා මේ වසංගතයට. සමහ රටවල් සාර්ථකවකට මූණ දෙේවාව සමහරය අසාර්ථකව මහුණ දෙන්නේ. අපි මේ සාර්ථක කරගන්නට නම්. ඒක දැංකල යුතුේ. විශේෂයයෙන්ම රෝහල් සෑදීම. ICU අසාධ්‍ය රෝගීන්ගේ ඒකක වැඩිකිරීම වැඩපිළිවෙලට අවශ්‍ය සියලම මුදල් අපි ලබා දිය යුතේ. අපි මේකට විපක්ෂයේ සම්පූර්ණ සහයෝගය ලබා දෙනවා.